බොහොම සාධාරණ වෙන්නේ. ගුරුතුන් ගිලිම අසාධාරණයි මේ වෙලාවේ. අද අපි දවස පුරාම ගුරු විදුහල්පති සම්දානයේ හැටියට එකමුතුව අද ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව ලංකාවේ තියෙන ගුරු දිනේ නිමිති කරගෙන ගුරු විදුහල්පති වැටුප් පරගල එහෙම නැත්නම් වැටුප් කිසමතාවය තුනී කරන්න කියලා අද ලංකාව පුරාම දින කොට්ටාස 312 වෙනි ගුරුවරු එළියට බැහැලා පාර වැහැලා බොහොම නිහඬ අහිංසක විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටියා. ඒ මොහොතේදී හලාවත අපි ඒ උද්ඝෝෂණ වෙලාවේදී යම් බලපෑමක් කරමින් සිටියේ අපේ ගුරුබවතුන්ට පරුස වචනෙන් බැන වැදිලා ඔවුන් අපිට ප්‍රහාරයක් කළ කිරීම සඳහා සූදානම් වුණා. ඇත්තරම මාධ්‍යවේදීන් මේ සඳහා මැදිහත් වීමක් කරා. ඒ අනුව අපිට ඒ කාරණාවෙන් නිදහස් වුණාට ආරච්චි කට්ටුව උද්ඝෝෂණය අපිට විනාඩි 10කට 15කට කලින් අවසන් කරන්න සිද්ධ වුණා. ඇති වෙන බලපෑමක් ඉදිරියේදී නමුත් මේ ආණ්ඩුවට සමේ පාලකින්ද නිරන්තරයෙන්ම කියා හිටිනවා එවැනි බලපෑමක්වත් තර්ජනය අපේමත් මේ ගුරු උද්වල්පතිවරු එකමුතුව කඩන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සටන ජයග්‍රහණයක් කරා යනවාමයි ඒ දනත් එක් අපිට මුණ දෙන්න සිදු වේවි. අපි නැවත නැවතත් කියනවා ඔබ දෙනවයි කියපු ඒ කොටස අපිට දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර කරනවා. නිදහස් අධ්‍යාපනය රකින්න ඕන කරන අනපනත් ටික ගේන්න මේ සටන මෙතනින් ඉවර කරනවා. ළමයි ජෝල ඉගෙන ගන්න විදියක් නැහැ. ඔන්ලයින් මොනවාද WhatsApp එකෙන් කෙරුවා. ඒකත් නැවැත්තුවා. මේ ඔයගොල්ලෝ මේ කාගෙද පස්සෙන් යන්නේ? අන්ඩුවල් යුතුකමක් තියෙනවා නේද මේකට විසඳන්න? ඒ අවුරුදු 20 ගානක ප්‍රශ්නයක් ඇද ගන්න ඕනද මේ වෙලාවේ? දැන් මෙහෙමයි. අනේ ළමයි අවුරුදු 2ක් ආපස්සට ගියා. අපි WhatsApp එකේ නැහැ. ඔයා කියන එක හරි. හරිද? හැබැයි ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි නේද? ගුරුවරුන්ගේ ඉල්ලීම කොහොම සාධාරණ වෙන්නේ? ගුරුවරුන්ගේ ඉල්ලීම අසාධාරණයි මේ වෙලාවේ. කිසි කෙනෙක් උද්ඝෝෂණ කරන්නේ නැහැ. දැන් නිරුපමා රාජපක්ෂ බිලියන ගාණක් වෙන ප්‍රශ්නයක් මචං. හා ඒක වෙන එකක්. ඒව මේ වගේ ඇද ගන්න එපා. ගුරුවරු, යකො මගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. කවදාකවත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. අසු දෙකේදී මොකක්ද එකට ගිහිල්ලත් නැහැ. දැන් ආණ්ඩුවත් වගේ කියන්න ඕනේ නේද?